මාතරෝයි මිටියාවතින් අහසම් සිටිනගෙන දානිකල කන්ද නොහොත් ධනවානාගල පර්වතය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිවින අතීතයක් සහිතය පිටසක්වල ජීවීන් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැලකෙන බැවින් මෙම පර්වතය ඒලියන් මවුන්ටන් ලෙසින් හඳුන්වයි මේ ගමේ ගැමියන් ධනවානාගල ලෙසින් අමතන්නේ धने वना तिबू गरलेस पुरा उर्त्यान्नी संधानवन निसाबव ओन कियाई खंदेगम गम्माने पीटायती मेहिती अद्भुत भूषमतावयाक देखगतै की नमुत मे पिलिमदो विधिमत् हतैरीमक किसियोक विसिंहो मे वनतेक सिदु करनो मेत वन पितमेद කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක්ම දක්නට ලැබේ. සැතපෙන පිළිමේ සිරස නැත. ඒ නිදන් හොරුන්ට බිලි වී ඇත. මෙම විනාශය 1985 වසරේදී පමණ සිදු කර ඇති බව පවසයි. රාවණ රජු විසින් තමගේ ගුවන් ගමන් පරිපාලන ගොඩනැගිල්ල ලෙස මේ පවත්වාගෙන ගිය බව කියයි. මෙතන සිට අවට විශාල භූමියක් දර්ශනය වේ. මේ ගල ස්වාභාවිකවම නිර්මාණය වී ඇති බව සිතීම අපහසුය. පෙරමෙහි සෝපාන පද්ධතියක් සහ භූගත උමන් මාර්ග පද්ධතියක්ද තිබී ඇති සලකුණු පහත ගල්ලෙන්වල ඇත. රාත්‍රී කාලයේ මේ කන්ද මුදුනේ නිල් පැහැදිලි දකින බව ගැමියන් කියයි. පිටසක්වල යන ගැවසෙන බව ඔවුන්ගේ විශ්වාසය පියාපන අද්භූත වස්තු දුටු බව කීප දෙනෙක්ම කියා ඇත පිටසක්වල යන පැමිණෙන්නේ කියන කියමන එකවරම බැහැර කරන්නට බැරි අපූර්වම තැනක ලැබීමක් එහි මුදුනතම පිහිටා ඇත දානිකල යනු විශ්ව ශක්තියේ කේන්ද්‍ර ස්ථානයේ බව ඇතම තර්ක කරන අතර එහි සත්‍ය අසත්‍යතාවය නිශ්චිතවම කිවෙන හැක කෙසේ වෙතත් දානිගල යනු ලංකාවේ අද්භූතම ස්ථානයක් බව සඳහන් කළ යුතුය